අයබෝවන් අපේ අම්මා YouTube channel එකට ඔබව ආදරයෙන් පිළිගන්නවා. අපේ අම්මා channel එකේ අලුත්ම වටිනා වීඩියෝ නරඹන්න subscribe button එක press කරලා ඒ ළඟ තියෙන පුංචි bell එකත් press කරන්න. අද මම පොල් කිරි නැතිව restaurant style දහී එක්කරියක් හදනවා. බලමු මොනවාද ඕනි වෙන්නේ කියලා. ඉස්සෙල්ලම තක්කාලි ගෙඩිය ගෙඩි අරගෙන නැටාරින් මේ වගේ කතිරයක් අඳිනවා. දැන් මේ තක්කාලි ටික උණු වතුරේකට දාන්න ඕනේ. වතුරේක උණු වෙන ලිපේ තියලා තිනවා. එතකම් මම කරපිංච ටික කපා ගන්නවා. ඊළඟට ඉඟුරු ටික මේ වගේ චූටියට කපා ගන්නවා. සුදු ලුණු ටිකත් චූටියට කපා ගන්නවා. මේ තුනම එකට දාලා ගලේ අඹර ගන්න. මේ වගේ වංගෙඩියකට වඩා මිරිස් ගලේ අඹරනවා නම් ගොඩක් ලේසි. ලුණු ටිකකුත් දාලා අඹරුවොත් හොඳට අඹරෙනවා. හොඳට හීන වෙන්න අඹර ගන්න ඕනේ. දැන් වතුරේක නටනවා. තක්කාලි කිඩු තුන වතුරේකට දාලා තප්පර කිහිපයක් රත් කර ගන්නවා. තක්කාලි පොත්ත බුරුල් වෙනවා වගේ පේනකොට මං එළියට ගන්නවා. අරගෙන සීතල වතුරේකට දාලා පොත්ත ගලව ගන්නවා. මේ වෙලාවේ බිත්තරවල ලාවට පිහියෙන් මේ වගේ ඉරි ඇඳ ගන්න ඕනේ. ඊළඟට තෙල් ටී හැන්දක් විතර සාස්පානට දාලා රත් වෙනකොට අපි කොටාගත්තු කරපිංච ඉඟුරු සුදු ලුණු එකෙන් චුට්ටක් ඒකට දානවා. මිරිස් කුඩු ටිකක් දානවා. ලුණු කුඩු පොඩ්ඩක් දානවා. මේ ටික හොඳට බැදෙනකොට බිත්තර ටිකක් දාලා බෙද ගන්නවා. මිරිස් කුඩු ටිකක් මදි වගේ හිතුන නිසා තව මිරිස් කුඩු ටිකක් දාලා බෙද ගන්නවා. පිටරේක බැදෙනකන් තක්කාලි ටික මේ වගේ පොඩියට කපා ගන්නවා. දැන් බිත්තර ටික හොඳට බැදුනා. ඊළඟට මම ඒ ටික අයින් කර ගන්නවා. දැන් මේ තෙල් එකටම තව තෙල් මේසෙන්දක් දා ගන්නවා. දැන් මේ තෙල් එකට අඹරගත්ත ඉඟුරු සුදු ලුණු කරපිංච දාලා හොඳට බදිනවා. ඒ අතර මම පුංචි කුරුදු කෑල්ලකුත් දාගත්තා. බේලිෆ් කොළ දෙකත් ඒකටම දාගත්තා. බේලිෆ් නැතත් කමක් නැහැ. ඊළඟට මම කරාබු නැටි කරදමුඹුයි මේ විදියට තලාගෙන ඒකත් සාස් පානට දාගන්නවා. දාලා අඩුගින්දරේ මේ වගේ තෙම්පරාද කරගන්නවා. ඊළඟට මම රතු ලුණු ටික දාගන්නවා. සියඹල දෙක දාගන්නවා. දාලා හොඳට කලවම් කරනවා. ලුණු ටිකක් දාලා කලවම් කරලා තක්කාලි ටිකක් දාගන්නවා. ඊළඟට උලුහාලට 10කුත් එකතු කරගන්නවා. ඊට පස්සේ කම්මිරිස් ඇටතේ හැඳි භාගෙකුත් ඒකට එකතු කරලා හොඳට කලවම් කරලා ගින්දර පොඩ්ඩක් වැඩි කරලා උයා ගන්නවා. විනාඩියක් විතර උයාගෙන කහ 3-5 මේ ටිකක් දාලා හොඳට කලවම් කරනවා. ඉතිපට මිරිස් දාලා හොඳට කලවම් කරලා පියනෙන් වහලා විනාඩියක් විතර උයා ගන්නවා. දැන් මේ වෙලාවේ රහ බලලා ලුණු මදි නම් ලුණු දා ගන්න. දැන් මම මේ වෙලාවේ උණු වතුර කෝප භාගයක් එකතු කර ගන්නවා. පොඩි ගතියට කැමති කෙනෙක් ඉන්නව නම් මේ වෙලාවේ වතුර ටිකක් වැඩියෙන් එකතු කර ගන්න. දැන් පොඩි එක හොඳට නැටුවට පස්සේ බිත්තර ටික එකතු කර ගන්නවා. විනාඩියක් විතර උයලා ලිප ඕෆ් කරනවා. ඊට පස්සේ පියනින් වහලා නිවෙනකන් තියනවා. නිවුනට පස්සේ පිටාගෙන රස බලන වෙලාව. මේ බිත්තර කරියේ රොටි, චපාති, පාන්, කහබත් ඕන එකක් එක ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් රෙස්ටොරන්ට් ස්ටයිල් බිත්තර කරිය කිතර දීම හදන්න ඉගෙන ගත්තා. චපාති හදන්න මං කියලා දුන්නනේ. චපාති හදලා මේ බිත්තර කරියේ රස බලන්නකෝ. මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණ නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න.
මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි.